විශේෂකාර බලකායේ ගෝණහේන කඳවුරේ නිරධාරින්ට ලැබුණු තොරතුරකට අනුව පස්යාල ප්‍රදේශයේදී එක් ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඌ ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22ක් සොයාගෙනුණා. එමෙම පෑලියකුඩු ප්‍රදේශයේදීද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44ක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ජයලද්ද සිල්වා හෙවත් කරන්දිනිය සුද්දා නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිටිගල රූකඩ හේනවත්ත ප්‍රදේශයේදී ඔහු ළඟ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර බලකාය සමත් වුණා. මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ කුඩුනෑගල විල්ගුඩ ප්‍රදේශයේදී මත්කුඩු හා අනෙක් මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවන් 8 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙම වැටලීම සඳහා කුඩුනෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලසුනකයන් ද යොදාගෙන තිබෙනවා. රුපියල් 150,000කට ගජමුතු දෙකක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකාරියක හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් හමුදා බුද්ධ්‍යාංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂකාර බලකාය හා වනජීවී නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොටගල සිට හැටන් දක්වා එකලුම් සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට හැටන් නගරයේදී පදිකයෙකු යටවීමෙන් ඔහු බරපතල තුවාල ලැබුවා. අපරීක්ෂාකාරී රියදාවනයේ හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. බැද්දවිල සිට බණ්ඩාරවල දක්වා ධාවනය කළ බස් රථයක් කල්පේ ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් පුද්ගලින් 9 දෙනෙකු තුවාල ලැබුවා. බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.